ආයුබෝවන් ඔබ මේ එකතු වෙලා ඉන්නේ ටීවී සිහනද YouTube නාලිකාව සමගයි. අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් සුවිශේෂී වර්තමානයේදී රටක් කතාබහ කරන රටක් හොල්ලන වචනයක් පිළිබඳ. ඒ තමා දියසෙන්. වර්තමානයේදී බොහෝ දෙනා අතර කතා බහ වෙන සුවිශේෂී මාර්තුකාවක් තමා ඉදිරියේදී පහළ වෙන දියසෙන් කුමාරයා පිළිබඳව. අපි ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කළා. ඒ ශ්‍රේෂ්ඨ කොන්ද කෙලින් තියෙන බුද්ධිමත් පාලකෙක් මේ දේශපාලනයට පැමිණ දැනට සිටින මේ සියලු හොර තක්කඩින් පන්නා දමා මේ රට සංවර්ධිත දේශයක් බවට පත්කරන බව බොහෝ අනාවැකි කියන පුද්ගලීන් කියලා තියෙනවා. අපිටත් ඒ අනාවැකි ඉතාමත් සුබදායක අනාවැකියක් අපිට සොයාගෙන යාමේදී හම්බුණ එක දෙයක් තමා මේ දියසෙන් මුලින්ම කරලියට ගේන්නේ හෝමාගම වික්‍රමාරච්චි වෙද මහත්තයා. මේ දියසෙන් පිළිබඳව මුලින්ම කතා කරන්නේ මෙතුමා. එහෙත් අදවන විට නම් බොහෝ දෙනෙක් මේ දියසෙන් පිළිබඳව කතා කරනවා. මේ අනාගතය පේනවයි කියන යම්සි මේ හඳහන් බලන යම්සි වෙනත් වෙනත් ආකාරලි මේව බලලා අරය දියසෙන් එනවා මෙයා දියසෙන් එල මේ රට බේර ගන්න මෙයා බේර ගන්න අරය බේර ගන්නවා කියලා මේ පචහලන කට්ටියක් ඉන්නවා. මට පුළුවා මට රුපියලක් අතෝයන් අවශ්‍ය නැහැ මේ මිනිස්සුන්ට මේ මෙතේ කවුර මේව කියලා නැති හින්දා මේ කියන්නේ මේ මිනිස්සුන්ට පාංගෙඩිය රුපියල් 350ට කන්න පුළුවන් තත්ති මට හදලා දෙන්න පුළුවන්. 2022 වසරදී යම් යම් ශාස්ත්‍රයන් තියෙනා වූ අනාවැකි කරුවන් අපකීර්තියටම පත් වෙනා වූ වසරක් බවට පරිවර්තනය වෙනවා. මිනිසුන් මිත්‍යාවට මුලා කරමින් තමන්ගේ අරමුණ කරා යෑම සඳහා මිනිසුන් රවටෙමින් යන්නා වූ යම් වූ අනාවැකි කරුවෙකුගේ ශාස්ත්‍රයේ සුභා ධර්මයේ විසින් ඔහුගේ දුරස් කිරීම ලක් කරනවා කිව්වා. ඒ වගේම ඔහු මිනිසුන්ගෙන්ද දුරස් කිරීමට ලක් කරනවා කිව්වා. එතකොට මේ වෙනකොට ඔහුගේ ශාස්ත්‍රයේ සුභා ධර්මයේ විසින්ම යම්තාක් දුරට ඔහුගෙන් දුරස් කිරීමට ලක් කරලා තියෙනවා. ඒ වගේම තමා ඔහු දැනටමත් මිනිසුන්ගෙන් බොහෝ දුරට සුභා ධර්මයේ විසින්ම දුරස් කර අවසානයි. මීට දවස් කිහිපයකට පෙර අපි හැමෝම දැක්ක දෙයක් තමා වික්‍රමාරච්චි වෙද මහතා සුවිශේෂී වැඩක් සංවිධානය කළා තිබ්බා. ඒ තමා පහද චාරිකාවක් සහ සත්‍යක්‍රියාවක් රුහුණුමහා කතරගම දේවාලයේදී පැවැත්වුණා. එහිදී සාමාන්‍ය මිනිසෙක් වන වික්‍රමාරච්චි වෙද මහතාගේ අතේ පැලඳ සිටි මුද්දෙන්හා වෙද මහතාගේ ශරීරයෙන් රතුපාට එළියක් නිකුත් වුණා. මිනිසුන් මිත්‍යාවට මුලා කරමින් තමන්ගේ අරමුණ කරා යෑම සඳහා මිනිසුන් රවටෙමින් යන්නා වූ යම් වූ අනාවැකි කරුවෙකුගේ ශාස්ත්‍රයේ සුභා ධර්මයේ විසින් ඔහුගේ දුරස් කිරීම ලක් කරනවා කිව්වා. සත්‍යක්‍රියාවට කතරගම දෙවියන් වැඩම කළ බව ඒ නිකුත් කළ රතුපාට දේව සංඥාවෙන් අපි ඔබට යමක් හැඟෙනවා. වෙද මහතා සාමාන්‍ය මිනිසෙකු ලෙස එවැනි සුවිශේෂ වූ දේව හාස්කමක් වෙද මහතාට සිදු කරන්න හැකි වුණා නම් ඔය දියසෙන් කියාගන්නා බලය තියෙනවා කියා කියාගන්නා පුද්ගලයින්ට සිදු කළ හැකිද? මොකද මේ දේව හාස්කම සිදු කළේ සාමාන්‍ය මිනිස්සෙක් වන වික්‍රමාරච්චි වෙද මහතා. වෙද මහතාට එවැනි දේව හාස්කමක් සිදු කරන්න පුළුවන්. අපි
ඇස් දෙකින් දැක්කා. වික්‍රමාරච්චි වෙදමහත්තයා දියසෙන් ගැන කතා කරනවා. ඔහු දියසෙන් ගැන කියලා තියෙනවා. හැබැයි ඔහු ඒ වගේම දේවහාස්කමකුත් සාක්ෂි සහිතව පෙන්නලා තියෙනවා. හැබැයි ඔය දැන් දියසෙන් කියන කට්ටිය, බලය තියෙන කට්ටිය, මම අභියෝගයක් කරනවා. ටීවී සිහනද යුටියුබ් නාලිකාවෙන් අපි ඔබට අවස්ථාවක් ලබා දෙනවා. ඔබගේ තියෙන බලය, ඔබගේ තියෙන හාස්කම් ඔබට පෙන්වන්න පුළුවන් ද කියලා. එවිට ඔබ පෙන්නුවොත් ඔබ දියසෙන් කියලා අපි පිළිගන්නවා. ඔබත් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න ටීවී සිහනද යුටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.